මේ ඉනි රිචඩ් ෆයින්මන් ඇමරිකාවේ භෞතික විද්‍යාඥයෙක්. 1965 දී මොව් ක්වොන්ටම් ඉලෙක්ට්‍රොඩයිනමික් සම්බන්ධයෙන් නොබෙල් තෑගයක් දිනාගන්නවා. රිචඩ් ෆයින්මන් ප්‍රසිද්ධ වෙන්නේ ඒ නිසාම නෙමෙයි. ඕනෑම සංකීර්ණ කරුණක් ඉතා සරලව ඕනම කෙනෙකුට තේරෙන විදිහට කියා දෙන්න ඔහුට සුපිරි හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔහු හැඳින්වුවේ ද ග්‍රේට් එක්ස්ප්ලේනර් විදිහට. ඔහු කියන විදිහට අවබෝධය ගැඹුරු වෙන තරමට පැහැදිලි කිරීම සරලයි. ඉතින් මමද කියන්න දන්නේ ඕනම දෙයක් සරලව අවබෝධ කරගන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ගැන. මේ ක්‍රමවේද අපි හඳුන්වන්නේ ෆයින්මන් ටෙක්නික් විදිහට. මේක පියවර හතරක් තියෙනවා. පළවෙනි පියවර තමයි අධ්‍යයනය කිරීම සඳහා කොටසක් තෝරගැනීම. ඉතින් ඔය ඉගෙනගන්න විෂයක ඕනෑම කොටසක් තෝරගන්න. ඊළඟට ඒ තෝරගත්තු කොටස ඔයාගේ වචනෙන් ඉතාම සරල වචන පාවිච්චි කරලා කොළයක ලියන්න. ෆයින්මන් ටෙක්නික් එක කියන විදිහට නම් පුංචි ළමයෙකුටවත් කියලා බලලා තේරුම් ගන්න පුළුවන් වෙන තරමට ඒක සරල වෙන්න ඕනි. ඊළඟ පියවර තමයි ඒ විදිහට සරල කළාටත් පස්සේ ඔයාට නොතේරෙන තැන් අවබෝධ කරගන්න බැරි තැන් නැවත අධ්‍යයනය කිරීම. ඒකට ඔයාට ඉන්ටර්නෙට් එක අමතර පොත්පත් වගේ ගොඩක් දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හතරවෙනි පියවර ඔබේ විස්තර කිරීම තවත් සරල කිරීම හා විශ්ලේෂණය කිරීම. ඒ කියන්නේ ඔයාට අර කලින් හම්බුන අමාරු තැන් නොතේරෙන තැන් තවත් සරල කරලා අර මුලින්ම හදපු විස්තරට එකතු කිරීම. දැන් ඔයා ඉගෙනගත්තු කොටසේ ඉතාමත් සරල විස්තර කිරීම බලාගන්න පුළුවන්. ඒක කොච්චර සරලද කියනවා නම් තවදුරට සරල කළ නොහැකි පුංචි ළමයෙකුටවත් කියලා තේරුම් ගන්න පුළුවන් ආකාරයකක් විය යුතුයි. ඉතින් මේ සඳහා ඔයාට උදාහරණ රූප සටහන් වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් ඔය මුලින්ම තෝරගත්තු කොටසයි ඔයාගේ අවසාන විස්තර කිරීමයි සංසන්දනය කරලා බලන්න. එතකොට ඔයාට තේරෙයි මේ ක්‍රමය කොච්චර සාර්ථකද කියලා. මේ දේවල් කොලේක ලියන්නම වෙන්නේ. ඔයාට පුළුවන් නම් ඔයාගේ යාළුවන්ට කියලා දෙන්න. පුංචි ළමයෙකුට කියලා දෙන්න උත්සාහ කරන්න. ඒ දේවල් හොඳින් මතක තියාගන්න ඔයාට පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ක්‍රමය ට්‍රයි කරලා බලන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිතර බන් ෂෙයා කරන්න. තාමත් මැස්ක්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හමු වෙමු. හැමෝටම ජය වේවා.